සාදරයෙන් පිළිගන්න රියල් නෙට් IT solutions YouTube channel එකට හුඟ දවසින් අපිට වීඩියෝ එකක් දාන්න බැරිනා ළමයි. ඉතින් මේ අද අපි ඕගොල්ලන්ට මේ ටිකක් ගැටලු තියෙන තැනක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කානෝ මැප් මොකද්ද? මේ කානෝ මැප් එකක් කියන්නේ කියලා. ඇත්තටම මේ කානෝ මැප් එකක් ඕගොල්ලන්ට දැන් මේ පැත්තේ බලන්න බලාගන්න පුළුවන්. මේ දින කානෝ මැප් එක නේද? කානෝ මැප් මොකටද පාවිච්චි කරන්නේ? කානෝ මැප් පාවිච්චි කරන්න ළමයි බූලිය ප්‍රකාශයන් සුළු කර ගැනීම සඳහා. සරලයෙන්ම කියනවා නම් මෙන්න මේ දින බූලිය ප්‍රකාශයක් නේද? අවන මෙන්නද බූලිය ප්‍රකාශයක් තියෙනවා. මෙන්න මේ බූලිය ප්‍රකාශයන් සුළු කර ගැනීම සඳහා අපි කානෝ මැප් භාවිතා කරනවා නේද? එතකොට මේ කානෝ මැප් එකකින් කොහොමද මේ බූලිය ප්‍රකාශයක් සුළු කරන්නේ කියලා අපි සාකච්ඡා කරලා බලමු නේද? ළමයි ඔයගොල්ලන්ට පේනවා මෙතන සංඛ්‍යාවක් තියෙනවා. මේකට විචල්යන් හතරක් තියෙනවා. A B C D නේද? A B C D කියලා විචල්යන් හතරක් තියෙනවා. අපි මුලින්ම මේ බූලිය ප්‍රකාශයට අදාළ කානෝ මැප් එක ඇඳගන්න ඕනේ. එතකොට මේ කානෝ මැප් එක ඇඳගන්නකොට ළමයි මෙන්න මේ විචල්ය හතරක් තියෙනවා. එතකොට හතරක් තියෙනවා නම් අපි මේකේ අතරම ගියොත් මේක දෙකේ හතරෙනි බලය. දෙකේ හතරෙනි බලය වල 16ක් විදියට සටහන් කරගන්න පුළුවන්. එතකොට මෙතන කානෝ මැප් එකේ කොටු 16ක් එන්න ඕනේ නේද? කානෝ මැප් එකේ කොටු 16ක් එන්න. එතකොට මේ පැත්තට හතරක් සහ මේ පැත්තට හතරක්. ඒකට හේතුව තමයි මේකේ විචල්යන් හතරක් පිළිලා තියෙනවා. දෙකේ හතරවෙනි බලය නේද? 2n කියලා ගත්තොත් එහෙම අපි මේකට සූත්‍රයක් විදියට 2n කියලා ගත්තොත් එහෙම ළමයි මේකේ n කියන්නේ විචල්යන් ප්‍රමාණය නේද? එතකොට විචල්යන් ප්‍රමාණය දෙකේ බලයක් විදියට තමයි අපි මේක කොයිවිලෙත් සටහන් කරන්නේ. දෙකේ හතරෙනි බලය 16ක් විදියට අපිට මේකේ සටහන් කරන්න පුළුවන්. එතකොට ළමයි මෙන්න මෙතන කානෝ මැප් එකක් අපි මේ විදියට ඇඳලා තියෙනවා. AB කියලා පාදයක් තියෙනවා. බිංදුව 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 1 1 1 සහ 1 බිංදුව. එතකොට ළමයි මෙන්න මේ විදියටම ඔයගොල්ලෝ කානෝ මැප් එක අඳින්න මේක වෙනස් කරන්නේ නැතුව. හරිද? එතකොට මෙන්න මේ ඇඳගත්ත කානෝ මැප් එකේ අපි කොහොමද බලමු බූලිය ප්‍රකාශයක් සටහන් කරන්න කියලා. බූලිය ප්‍රකාශයක් සටහන් කරද්දී ළමයි අපි දන්නවා මේ බූලිය ප්‍රකාශයක තියෙනවා ධනාගයන් සහ ඍණාගයන්. නැත්නම් ගත්තොත් එහෙම අනුපූරක සහිතාගයන් සහ අනුපූරක රහිතාගයන් නේද? දැන් ඔයගොල්ලෝ ගත්තොත් මේ පළවෙනි විචල්යන් හතර ගත්තොත් A අනුපූරක B C අනුපූරක D. A අනුපූරක කියලා ගත්තොත් එහෙම ඒක ඇවිල්ලා බිංදුව සංඛ්‍යාවක්. අනුපූරකයක් තියෙනවා නම් අපි ගොඩක් වැඩ ගන්න එක බිංදුව සංඛ්‍යාවක්. හැබැයි ඒක වෙනස් වෙන තැනුත් තියෙනවා. හැබැයි මේ කානෝ මැප් වල අනිවාර්යයෙන්ම අනුපූරකයක් කියලා ගත්තොත් එහෙම අපි ඒක බිංදුව අවස්ථාවක් කියලා තමයි ගන්න. ඒ වගේම B තියෙනවා C අනුපූරක D. අපි මුලින්ම කරන්නේ ළමයි මෙන්න මේකේ බිංදු අනුපූරක තියෙන තැන් වලට බිංදුවත් අනුපූරක රහිත තැන් වලට එකත් ලෙස මෙන්න මේ විදිහට සටහන් කරනවා. මම පේනවා මෙන්න මෙතන මම මේ සටහන් කරගෙන තියෙනවා නේද? එතකොට බලන්න A අනුපූරක B, C අනුපූරක D කියන එකට බිංදුව 1 බිංදුව 1. ඊළඟට A අනුපූරක D, C, B කියන එකට බිංදුවයි 1 ඒ සංඛ්‍යාව 3යි. ඊළඟටත් ඒ ආකාරයට බිංදුව තියෙන ඍණ සංඛ්‍යාව වලට බිංදුවත් ධන සංඛ්‍යාව වලට එකත් වශයෙන්ම සටහන් කරගෙන තියෙනවා. ඉතින් අපි මේක කානෝ සිතියමේ සටහන් කරන්නේ කොහොමද කියලා බලමුකෝ. මෙන්න මේ විදිහට කානෝ සිතියමේ පළවෙනිට තියෙන බිංදුව 1 බිංදුව 1 අවස්ථාව. පළවෙනිට පාද දෙකට බිංදුව 1 සහ ඊළඟ පාද දෙකට බිංදුව 1 නේද? අපි මේකේ බලමු බිංදුව 1 බිංදුව 1 තියෙන තැන මෙතන ගත්තොත් AB පාදයේ තමයි පළවෙනි බිංදු දෙක බිංදුව සහ 1 සංඛ්‍යාව තියෙන්නේ. ඒක මෙන්න මේ ස්ථානයේ පිටලා තියෙන ළමයි නේද? බිංදුවයි 1. එතකොට උරන්න පේන මෙතන තියෙන සංඛ්‍යාවම තමයි මේ මෙතන තියෙන්නේ බිංදුව 1. ඊළඟට CD සංඛ්‍යාව වලට ගත්තොත් මේකේ බිංදුව 1. මෙන්න මේ අවස්ථාව නේද? මෙන්න මෙතන අපි එතන සටහනක් කරගන්නවා 1යි කියලා. 1යි කියලා සටහන් කරගන්නවා. අපි මෙතන. ඊට පස්සේ ඊළඟ අවස්ථාව ගත්තොත් මේ ඊළඟ පතේ බිංදුව 1 1 1 AB පාදය වල බිංදුව 1 සහ CD පාදය වල 1 ඒ සංඛ්‍යාව දෙකක් තියෙනවා නේද? ඒතකොට බිංදු අපි මුලින් බලමු බිංදුව 1. කලින් වගේ මෙන්න මෙතන බිංදුව 1 1 1 අවස්ථාව. මෙන්න මෙතන තියෙන 1 1 අවස්ථාව නේද? අපි එතකොටත් එතන සටහන් කර ගැනීමක් සිදු කරනවා. ඊට පස්සේ බාන තුන්වෙනි අවස්ථාවේදී 1 1 බිංදුව 1 නේද? 1 1 බිංදුව 1. මෙන්න මේ අවස්ථාව නේද? හරිම සරලයි. මෙන්න මේ විදිහට අපි ඒක සටහන් කරගන්න. හතරවෙනි අවස්ථාව ගත්තොත් එකේවම හතරක් නේද? එකේවම හතරක් ගත්තොත් ඔතන මෙතනත් එකේ දෙකයි මෙතනත් එකේ දෙකයි. මෙන්න මේ අවස්ථාව නේද? මෙන්න මෙතන අපි සටහන් කරගන්න මෙන්න මේ විදියට. ඊළඟට බිංදුව බිංදුව අවස්ථාව සහ බිංදුව 1. බිංදුව බිංදුව අවස්ථාවේ බිංදුව 1 කියන්නේ මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ ස්ථානය. ඊළඟට 1 1 බිංදුව 1. 1 1 කියලා ගත්තොත් මෙන්න මේ අවස්ථාව මෙන්න මේ ස්ථානයේ පෙන්වන 1 1 ඊළඟට බිංදුව 1 කියලා ගත්තොත් එමුරන මෙන්න මේ ස්ථානේ නේද? මෙන්න මෙතන. අපි එතනත් මෙන්න මේ විදිහට සටහන් කරගන්නවා. මෙන්න මේ ආකාරයට තමයි ළමයි කානෝ සිතියමක් සටහන් කර ගැනීම සිදු කරගන්නේ. එතකොට මේකේ දෙවැනි අවස්ථාව විදිහට අපි ගත්තොත් එහෙනම් මේක කාණ්ඩ කර ගැනීමක් සිදු කරගන්න ඕනේ.
මතක තියන්න ළමයි කාණ්ඩ කර ගැනීම පිළිබඳව දීර්ඝ සටහනක් තැබිය යුතුයි. හැබැයි මේ අවස්ථාවේදී මම ඒකට වෙලාව යොමු කරන්නේ නැහැ. මොකද මේක ටිකක් හදිසිය කරන වැඩක් හින්දා. ඉතින් මේ අවස්ථාවේදී අපි මෙන්න මේ කානෝ සිතියමේ මුලින්ම අපි කරන්නේ මේක කාණ්ඩ කර ගැනීමක්. කානෝ සිතියමක සලකුණ කරගත් අගයක් කාණ්ඩ කරගන්න ඕනේ දෙකේ ගුණාකාර වශයෙන්. නේද? දෙකේ ගුණාකාර වශයෙන්. දැන් ඔයගොල්ලෝ පේනවා මෙන්න මෙතන පළවෙනි සංඛ්‍යා දෙක. මෙන්න මේ සංඛ්‍යා සරිණි සංඛ්‍යා තුනක් තියෙනවා. එතකොට මේ සංඛ්‍යා තුනම අපිට එකට කාණ්ඩ කර ගැනීමක් කරන්න බෑ. අපි කරන්නේ මේ පළවෙනි සංඛ්‍යා දෙක කාණ්ඩ කර ගැනීමක් සිදු කර ගන්නවා. ඔන්න මම ඒකට වෙනම මොකක් හරි වර්ණයක් යොදනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ සංඛ්‍යා හතරක් තියෙනවා. මෙන්න මේ සංඛ්‍යා හතර. දැන් ඔයගොල්ලෝ කියයි සර් අපි මේක කලින් කාණ්ඩ කරානේ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. එකම කාණ්ඩය එකම සංඛ්‍යාවක් කාණ්ඩ දෙකකට ඇතුළත් වෙන්න පුළුවන්. එක සංඛ්‍යාවක් නැත්නම් එක පදයක් තවත් පදයක් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. නේද? අපි මේක ගත්තොත් එහෙම බිංදු එක සංඛ්‍යා. මේක මෙන්න මේ සංඛ්‍යාවටත් අයිති වෙනවා. එතකොට මේ සංඛ්‍යාවටත් අයිති වෙනවා. මේ පදයටත් අයිති වෙනවා. මේ පදයටත් නැත්නම් මේ කාණ්ඩයටත් අයිති වෙනවා. මේ කාණ්ඩයටත් අයිති වෙනවා. නේද? අපි එතකොට මෙන්න මේ හතරම එකට තියලා කාණ්ඩ කරනවා. හතරම එකට තියලා අපි මෙන්න මේ විදිහට කාණ්ඩ කර ගැනීමක් සිදු කරගන්නවා. නේද? එතකොට ඕගලන්ට මේකට අපිට ඕනනම් වෙනමම වර්ණයක් දෙන්න පුළුවන්. හේතුව මේක හැම දෙයකටම අයිති කාණ්ඩයක් හින්දා. නේද? යා මෙයාටත් අයිති මේ කාණ්ඩයටත් අයිති. නේද? ඊළඟ අවස්ථාව ගත්තොත් එහෙම අපිට තුන්වෙනි කාණ්ඩයේ විදිහට ගන්න පුළුවන්. මෙතන තව සලකුණු කරගත් ස්ථානයක් තියෙනවා. මෙයා සහ මෙයා අතර. එතකොට ඔයාලා පේනවා මේ කාණ්ඩයත් එතකොට කාණ්ඩ දෙකකට අයිති වෙනවා. නේද? අපි ඒකටත් වර්ණයක් යොමු කරමු. වෙන වර්ණයක් මොනවා හරි. මෙහෙම ගත්තොත් එහෙම එතකොට මේ විදිහට වර. එතකොට මෙයා එතකොට මේ කාණ්ඩය නේද? මේ දෙවෙනි කාණ්ඩයටත් අයිති, තුන්වෙනි කාණ්ඩයටත් අයිති. නේද? එතකොට මෙතන පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය. නේද? එතකොට මේ සංඛ්‍යා දෙකකට සම්බන්ධ කරා, මෙතන සංඛ්‍යා හතරක් එකකට සම්බන්ධ වෙලා තියෙනවා. අපෝ මෙතන සංඛ්‍යා දෙකක් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. මම මේකට වෙන වර්ණයක් යොදන්නම්. හරි. මම නිල් පාට දැම්. නේද? එතකොට මෙන්න මේ විදිහට කාණ්ඩ වෙලා තියෙනවා. හරි අපි බලමු මෙන්න මේ කාණ්ඩ වෙලා තියෙන විදිය ආපහු ගලන්න පේනවා මෙතන ඊළඟ උදාහරණයේදී මේ කාණ්ඩ මේ. එතකොට මෙන්න මෙතන ගත්තොත් එහෙම කාණ්ඩ බිඳුවේ 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 එක. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස බිඳුවේ 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 එක. ඒ කියන්නේ A අනුපූරක B, C අනුපූරක D නේද? බිඳු දෙකක් කියන්නේ අනිවාර්යයෙන් මෙතන මේ AB පාදයට තියෙන බිඳු දෙකක්. ඒ කියන්නේ අනුපූරක සංඛ්‍යා දෙකක් සහ මෙන්න මේ පාදයට තියෙන්නේ එකකට අනුපූරක සංඛ්‍යාවක් සහ එකකට ධන සංඛ්‍යාවක් නේද? අනුපූරක රහිත සංඛ්‍යාවක්. එතකොට මෙන්න මේ අවස්ථාව. ඊළඟට මෙන්න මෙතන කරලා තිනවා කාණ්ඩ A අනුපූරක B, C අනුපූරක D නේද? ඒගොල්ලන් ගත්තොත් එහෙම A අනුපූරක B, A අනුපූරක සමයින් A අනුපූරක B, C අනුපූරක D නේද? එතකොට ගත්තොත් එහෙම ගන්න පේනවා මෙන්න A අනුපූරක B, C අනුපූරක D කියන අවස්ථාව. හරිද? A අනුපූරක B සමයින් මෙන්න මේ අවස්ථාව. A අනුපූරක B, C අනුපූරක D. එතකොට බිඳුවේ 1, බිඳුවේ 1 කියන අවස්ථාව. එතකොට බලන්න බිඳුව 1, බිඳුවේ 1, A අනුපූරක B, C අනුපූරක D නේද? ඊළඟට ඊළඟ අවස්ථාව ගත්තොත් එහෙම වෙන මේ අවස්ථාව මෙන්න මෙතන කාණ්ඩේ නේද? මෙන්න මේ කොටස. මේ විදිහට මේ කොටස් 1 2 3 4 5 6 ම ඔයගලන්ට මෙතන දැන් සලකුණු වෙලා තියෙනවා. දැන් ඔයගලන්ට පේනවා සම්පූර්ණයෙන්ම මේ බූලිය මේ වීජ්‍ය ප්‍රකාශය මෙන්න මෙතන සලකුණු වෙලා තියෙනවා. මේ සියලුම කොටස් ටික මේ අදාළ සියලුම කොටස් ටික මෙන්න මේ අදාළ සියලුම කොටස් ටික මෙන්න මේ දැන් කානෝ සිතීමේ පෙන්눔 කරනවා නේද? ඊට පස්සේ මෙන්න මේ ආකාරයට අපි කලින් කරා වගේ දැන් කාණ්ඩ කරලා තියෙනවා නේද? මෙන්න පළවෙනි කාණ්ඩය. එතකොට මේ හතරම එකතු වෙලා ඊළඟ කාණ්ඩය සහ මේ දෙකම එකතු වෙලා ඊළඟ කාණ්ඩය. එතකොට පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය විදිහට. එතකොට මේ අපි ඊළඟ අවස්ථාවේදී මෙන්න මේ නම් කරගත් කාණ්ඩවල විචල්යන් එකට ලියා ගැනීමක් සිදු කරනවා. නේද? පළවෙනි කාණ්ඩයට මොනවද ආයිති? දෙවෙනි කාණ්ඩයට මොනවද ආයිති? තුන්වෙනි කාණ්ඩයට මොනවද ආයිති කියලා. නේද? එතකොට පළවෙනි කාණ්ඩයට ආයිතිය ඔයගලන්ට මෙන්න මේ කොටස් දෙකම නේද? මේ කොටසත් ආයිති, මේ කොටසත් ආයිති. ඒක බින්දුවේ 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 1 කියන කොටසත් නේද? ඒ කියන්නේ බින්දුවේ 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 1 නේද? එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන අනුපූරකයක් තියෙනවා නේද? ඒක තමයි බින්දුව. දැන් මම මෙතන මෙන්න මේ පැත්තේ ඔයගලන්ට ඒක තවත් පහසු වෙන්න මෙතන සටහන කරලා තියෙනවා. බලන්න මම චුට්ටක් ලොකු කරා එක. නේද? ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි කොටස නේද? මෙන්න මේ පළවෙනි කොටස බින්දුවේ 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 1. එතකොට
ඔගොල්ලෝ දන්නා මෙතන දැන් විචල්‍යයන් හතරක් තියෙනවා. විචල්‍ය හතර බිංදුවේ බිංදුවේ බිංදුව කියන්නේ A අනුපූරක, B අනුපූරක, C අනුපූරක, D. මේකම තමයි A අනුපූරක, B අනුපූරක, C අනුපූරක, D. ඊළඟට මේක අපි ගන්න බලමු මේක පළවෙනි කාණ්ඩේ නේද? ඊළඟට පළවෙනි කාණ්ඩේ දෙවෙනි කොටස ගත්තොත් එහෙනම් මෙන්න මේ කොටස නැත්නම් අපි ගත්තොත් එහෙනම් උඩකින් ගත්තොත් මෙන්න මේ කොටස නේද? ඒක තමයි මෙතන තියෙන්නේ. ඒක තියෙන්නේ A අනුපූරක B, C අනුපූරක D. Bindu A anupurka B, C anupurka D. Ned. Ilanga to him make a devony candid Alamantical Banakutara. Group two ekatatino, Kotas Hatara. Ned make Kotasai, make Kotasai, make Kotasai, make Kotasai. Ned that nothing at the theme. Ned make Kotasai, mena make Kotas. Mena make Hatara the Mayapi. Ilanga, Tungani candid a cantagalati. Ned the Kotaban, Tungani cantaiti another. A anupurka B. C අනුපූරක D A අනුපූරක B C අනුපූරක D A B C අනුපූරක D A B C අනුපූරක D A අනුපූරක B C D ඊළඟට හතරම ධන සංඛ්‍යාවන් ටිකක් තියෙන A B C D නේද ඊළඟට ගත්තොත් එහෙම තුන්වෙනි කාණ්ඩය මේක තුන්වෙනි කාණ්ඩය විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න තුන්වෙනි කාණ්ඩයේදී මෙන්න මේ කොටස් දෙක මේ කොටස සහ මෙන්න මේ කොටස නේද අපි උපසරණය බලුවොත් එහෙම මෙන්න මේ කොටස සහ මෙන්න මේ කොටස නේද එතකොට ඒගොල්ලන්ට පේනවා මේ කොටස ගත්තොත් එහෙම මේකේ පළවෙනි කොටස ගත්තොත් එහෙම 1 1 1 1 නේද මෙතන නේද මෙන්න මෙතන නේද එතනත් 1 1 මෙතනත් 1 1 එතකොට මෙතන 1 1 1 1 කියන්නේ A B C D හතරම ධන සංඛ්‍යාව ටික ඊළඟ ගත්තොත් එහෙම 1 1 1 බිංදුව 1 1 1 බිංදුව 1 1 1 බිංදුව නේද ඒ කියන්නේ A, B, C, D අනුපූරක D වලට විතරක් මෙතන බිඳුවක් එනවා නේද එතකොට මෙන්න මේ විදිහට කාණ්ඩ කරගත්තට පස්සේ ළමයි අපිට පුළුවන් මේක සුළු කර ගැනීමක් කරන්න ධන සංඛ්‍යාව වල ඍණ සංඛ්‍යා සමාන පදවල ධන සංඛ්‍යාව වල ඍණ සංඛ්‍යා දැන් මෙතන මේක මෙන්න මේ අවස්ථාවේදී බිඳුවක පෙන්වනවා දැන් අතර මෙතන විචල්යන් හතරක් නිරූපණය කරනවානේ මේ අවස්ථාවේ සමාන පදවල බිඳුවක සංඛ්‍යා ඒ කියන්නේ ධන ඍණ සංඛ්‍යා අයින් කරගන්න පුළුවන් අපි සුළු කරලා අයින් කරගන්න පුළුවන් ඒ අනුපූරකට ඒ අනුපූරක අයින් කරන්න බෑ දෙකම ඒ අනුපූරක තියෙන හින්දා ඒදා අපි ඒ අනුපූරක සංඛ්‍යාව කෙලින්ම මෙතන පල්ලෙහාට ලියනවා ඊළඟ අවස්ථාවේදී B අනුපූරකට A B කිසි ප්‍රශ්නයක් නැහැ සුළු කරන්න පුළුවන් සුළු කරලා ඉවරලා අපි ඒකේ පදේ එතනින් අයින් කරලා දානවා ඊළඟට C අනුපූරකට C අනුපූරක බෑ අපි C අනුපූරක පදේ හැමම පල්ලෙහාට ගේනවා B ට B බෑ ඒ විදිහටම B සංඛ්‍යාව පල්ලෙහාට ගේනවා හරිද එතකොට ඊළඟ අවස්ථාවේදී A අනුපූරක B අයින් කරන්න පුළුවන් ආ A අනුපූරක B A අනුපූරක 2යි ධන සංඛ්‍යා 2යි ඍණ සංඛ්‍යා 2යි එකට එක සුළු වෙලා අයින් වෙලා යනවා ඊළඟට B B B B ධන සංඛ්‍යා 4ක් තියෙන්න බෑ සුළු කරන්න ඒක හැමම පල්ලෙහාට ලියනවා ඊළඟට කලින් විදිහටම C C අනුපූරක C දෙකයි ධන C දෙකයි ඉතින් දෙකට දෙක අයින් කළා දානවා සුළු කළා දාලා අපි ඒක අයින් කළා දානවා ඊළඟට BB B පද හතරක් තියෙනවා ධන සංඛ්‍යා B එක හැමම ලියනවා පල්ලෙහාට ඊළඟටත් එහෙමයි A සංඛ්‍යා දෙක සුළු කරන්න බෑ දෙකම ධන සංඛ්‍යාවක් තියෙන දැන් දන්නවා ධනට ධන අයින් වෙන්නේ නැහැ ධන ඍණ සංඛ්‍යා තමයි අයින් වෙන්නේ කියන එක වඩා පැහැදිලි මේකනේ සරලයි හරිම සරලයි මේ මෙතනින් අපි A සංඛ්‍යා දෙක හැමම පල්ලෙහාට ගන්නවා B අයින් වෙන්නේ නැහැ එතකොට මෙතන ඔකට පේනවා මෙතන D ධන D තියෙනවා ඍණ D තියෙනවා දැන් ඔතන මෙතන ධන D එකක් තියෙනවා ඍණ D එකක් තියෙනවා ඒ සංඛ්‍යාව දෙකට අයින් වෙනවා අයින් වෙලා ඉවරලා වුණාම C සංඛ්‍යාව C පදේ මෙතනට ඇවිල්ලා තියෙනවා නේද එතකොට මෙන්න මේ උත්තරයේ සුළු වෙලා මෙතනට A අනුපූරක C අනුපූරක D ධන B D ධන A B C වශයෙන් ඔයගොල්ලන්ට අවසාන පිළිතුර ලැබෙනවා ඉතින් මේ කාර්නෝ මැප් කියන්නේ බූලිය බීජ ප්‍රකාශයන් සුළු කරගන්න එක් ක්‍රමයක් විතරයි ළමයි තව ක්‍රම කීපයක් තියෙනවා ඉතින් හැබැයි මේක තමයි සරලම ක්‍රමය. ඉතින් මං හිතනවා ඔයගලන්ට පැහැදිලි අවබෝධයක් එන්නේ නැති මේකෙන් කියලා ඉවරලා. ඉතින් අපි ඉස්සරහට මේ කානෝ මැප් ගැන දීර්ඝ පාඩමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න අපේ channel එකට subscribe කරන්න, like කරන්න. එතකොට ඔයගලන්ට අපි වීඩියෝ දාපු ගමන් bell එකක් click කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට notification එකක් එයි. අලුත් notification අලුත් වීඩියෝ එකක් දැම්ම කියලා. ඉතින් එතකොට ඔයගලන්ට ඉක්මනට මේක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ළමයි ඔයගලන්ට උසස් පෙළ විභාගයට සුබ පතනවා. හොඳට විභාග ලියන්න කලබල වෙන්න එපා. හොඳට ලියන්න. ඉතින් උත්සාහයන් අතාරින්න එපා.
ඔගලන්ට සර්ගේ ටියුෂන් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න ඕන නම් මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා, මට කතා කරන්න පුළුවන්. මම ස්ථාන කීපයකම ක්ලාසස් කරනවා. ඉතින් එහෙනම් අපි අදට නවතිනවා. සුබ දවසක්.